අද අපි මේ වැඩසටහන කරන්නේ මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින දරුව වෙනුවෙන් අවශ්‍යම පාඩම් කිහිපයක් තමයි අපි මෙතනදී කතා කරන්නේ. අද මම කතා කරන්නේ සමීකරණ විසඳීම ගැන. මේකේ පළමු කොටසෙන් අපි කතා කරා සමීකරණ වර්ගපූර්ණය කොහොමද විසඳන්නේ කියලා. අද අපි කතා කරනවා සමීකරණ සූත්‍ර භාවිතයෙන් කොහොමද විසඳන්නේ කියලා. හරිම ලේසියි මේ කොටස. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට ලේසියෙන්ම සමීකරණ සූත්‍ර භාවිතයෙන් කොහොමද විසඳන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. අපිට මේ ගණන් වර්ගයේ හදන්න එකම එක සූත්‍රය ඕනේ. සූත්‍රයෙන් තමයි මේ ගණන් අපි හදන්න ඕනේ. මෙන්න මේ තියෙන සූත්‍රයෙන් තමයි අපි මේ ගණන් හදන්නේ. අපි බලමු මේ සූත්‍ර භාවිතයෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. අපි මුලින්ම ගණ හදන්න යන කලින් මේකේ ABC මේ සූත්‍රයේ තියෙන ABC අපි හොයාගෙන ඉන්න ඕනේ. අපි බලමු කොහොමද මුලින්ම ABC හොයන්නේ කියලා. මේ තියෙන සමීකරණ තුන කොහොමද විසඳන්නේ කියලා මම අද කරලා පෙන්නනවා. අපි එහෙනම් බලමු කොහොමද ABC හොයාගන්නේ කියලා මේ සමීකරණ තුනේ. හරිම ලේසි. AX වර්ග ධන BX ධන C රටාවට තියෙනවනේ අපිට ABC හොයාගන්න. එහෙනම් මෙතන කිසිම සංඛ්‍යාවක් ලියලා නැහැ කියන්නේ මෙතන ඉන්නේ 1. ඒ කියන්නේ A සමානයි 1යි, B සමානයි 4යි, C සමානයි 2නේ, ඍණ 2. යාගේ ලකුණත් 1යි අපි ගන්නෙ. හරි. මම ලියන්න කලින් ඔයාලා හිතන්න බලන්න ඊළඟ සමීකරණය කොහොමද ලියන්නේ කියලා. හරි. අපි ලියමු A සමානයි 2යි, B කියන්නේ x ඉස්සරහා තියෙන පදේ, ඒ කියන්නේ ඍණ 16, C කියන්නේ x නැති පදේ, ඒ කියන්නේ 22. මේ සමීකරණේ පොඩි වෙනසක් අපිට කරගන්න වෙනවා. මම කිව්වා මේ සමීකරණවල බිංදුව තනි වෙන්න ඕනේ. එක පැත්තක බිංදුව තනි වෙලා ඉතුරු ඉලක්කම අනිත් පැත්තේ තියෙනවා කියලා. මෙයාගේ එහෙම නැහැ. එහෙනම් මම දෙකේ මෙයාගේ මේ පැත්තට ගන්න ඕනේ. ධන දෙක මෙහෙටනකොට ඍණ දෙක. දැන් මට ABC ලියන්න පුළුවන්. A කියන්නේ 1යි, B කියන්නේ ඍණ 10යි, C කියන්නේ ඍණ 2යි. එහෙනම් අපිට ABC දන්නවනම් අපිට ලේසියෙන්ම සූත්‍ර භාවිතයෙන් මේක විසඳන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද විසඳන්නේ කියලා. අපි එහෙනම් බලමු පළවෙනි සමීකරණේ ABC සූත්‍රයට ආදේශක කොහොමද සිදු කරගන්නේ කියලා. එහෙනම් බලමු කොහොමද මේ සමීකරණය විසඳන්නේ කියලා. හරිම ලේසියි. මෙතන තියෙන්නේ මේ අපි හොයාගත්ත ABC අගයන්. මෙන්න මෙතන තියෙන ABC අගයන්, මේ සූත්‍රයේ තියෙන ABC අගයන් වලට ආදේශ කරලා පළහැට සිදු කරගෙන යන්නේ විතරයි. බලමු එහෙනම් කොහොමද මේක කරන්නේ කියලා. මම මුලින්ම ආදේශ කරන හැටි පෙන්නන්නම්. මෙතන B ඍණ ලකුණ හැම ලියලා B වෙනුවට 4 ආදේශ කරා. ධන හෝ ඍණ 4 වර්ග ඍණ 4යි, A කියන්නේ අපේ 1, C කියන්නේ ඍණ 2. 2යි, A කියන්නේ 1. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. අපි වෙන සුළු කරමු. x සමානයි ඍණ 4යි, ධන හෝ ඍණ 4 වර්ගය කියන්නේ 16යි, ඍණයි ඍණයි ධන 4 වරක් 2 8යි, 2 වරක් 1 2. ඊට පස්සේ අපි සුළු කරගෙන යන්න තියෙන්නේ. බලමු ත්‍රිටි කොහොමද සුළු කරන්න කියලා. x සමානයි ඍණ 4යි, මේ අගයන් දෙක එකතු කරාම 16ට 8ක් එකතු කරාම 24යි, බෙදීම 2. මෙතනින් පස්සේ පුංචි දෙයක් හිතන්න තියෙන්නේ. මේ මූල 24 ලැබෙන්නේ අපිට අගයක් දෙනවා යාලා, මූල අගයක්. මූල 6 කියලා දෙන තැනක්. එහෙනම් පුතාලා හිතන්න ඕනේ මූල 6 කී, ඒ කියන්නේ 6 කීයෙන් වැඩි කරොත්ද 24 ලැබෙන්නේ කියලා. එතකොට 6 4ෙන් වැඩි කරොත් තමයි අපිට මූල 24 ලැබෙන්නේ. ඊට පස්සේ මේ මූල අගය අපි වෙන වෙනම දෙන්නට දෙනවා. එතකොට මූල 4 කියන්නේ 2යි, 2යි මූල 6. ඊළඟට මම මේ මූල 24 වෙනුවට දැන් 2යි මූල 6 තමයි අපි ආදේශ කරන්නේ. ධන හෝ ඍණ 2යි මූල 6 බෙදීම 2. ඊට පස්සේ මේ දෙකෙන් මේ පද දෙක වෙන වෙනම බෙදා ගන්න ඕනේ. අපි බෙදමු 4 දෙකෙන් බෙදුවම ඍණ 2යි, ධන හෝ ඍණ 2 දෙකෙන් බෙදුවම මූල 6යි. දැන් අපේ ගානේ වැඩි හරියක් භාගයක්ම අපි කරලා ඉවරයි. අපි ඊළඟ අන්තිම පියවර කොහොමද කරන්නේ කියලා බලමු එහෙනම්. දැන් අපි කරන්නේ මූල 6 වෙනුවට අපිට දීපු මේ අගය ආදේශ කරගන්න ඕනේ.
ඊළඟට අපි ධන අවස්ථාවට එක උත්තරයකුයි ඍණ අවස්ථාවට තව උත්තරයකුයි එතන ධන හොරේන තියෙනවානේ. එතකොට අපි මුලින්ම ධන අවස්ථාවට ලිව්වොත් මම මගේ අතින් ඍණ කොටස වහගන්නවා. එතකොට මට හම් වෙන්නේ x සමානයි ඍණ 2යි. මෙතන ඍණ නැහැ, ධන කොටස විතරයි ලියන්නේ. ධන 2.45. මේක සුළු කරොත් x සමානයි 0.45. දෙන්න සුළු කරලා අපි වැඩි ලකුණයි යොදන්න. අපි එහෙනම් මේ විදිහටම ඍණ අවස්ථාවක් සලකමු. x සමානයි ඍණ 2යි. මෙතන දැන් ඍණ අවස්ථාව ගන්නකොට ධන අමතක කරලා ඍණ 2.45. මේක සුළු කරමු. දෙන්නගෙම ඍණ හින්දා අපි මේක කරන්නේ දෙන්නම එකතු කරලා අවයව දෙක එකතු කරලා ඍණ ලකුණම යොදමු. සූත්‍ර විසඳන අපිට x සඳහා අවයව දෙකක් අපිට ලැබුණා. අපි එහෙනම් බලමු ඊළඟ සමීකරණය කොහොමද විසඳන්නේ කියලා. දෙවෙනි ගමනේ මෙයා ගැන ආදේශ කරලා කොහොමද සුළු කරගන්නේ කියලා. මේ තියෙන්නේ සූත්‍ර ඍණ. මේ අපි ආදේශ කරන්නේ ඍණ b කියන්නේ ඍණ 16. ධන හෝ ඍණ ඍණ 16 වර්ගය ඍණ 4යි. a කියන්නේ 2යි, c කියන්නේ 22යි. බෙදීම 2යි, a කියන්නේ 2. ඊට පස්සේ x සමානයි ඍණයි ඍණයි ධන 16යි. 16 වර්ගය 256යි. ඍණ මෙයා ගියන් ටික වැඩි කරාම අපිට එනවා 176. බෙදීම 4. අපි බලමු කොහොමද ඊතර ටික සිදු කරන්නේ කියලා. අපි එහෙනම් බලමු කොහොමද මේ ඊතර පියවර ටික හදන්නේ කියලා. x සමානයි 16යි. මෙයා ගියන් දෙක අඩු කරාම අපිට එනවා 80. බෙදීම 4. ඊළඟට පුංචි දෙයක් හිතන්න තියෙන්නේ අපිට දීපු මූලාගය තියෙනවානේ. එයා කීයෙන් වැඩි කරොත් 80 වෙන්නේ කියලා ලියා ගන්න ඕනේ. අපි බලමු. මූල 80 5 16 වැඩි කරොත් තමයි අපිට මෙයාගේ හම්බෙන්නේ. ඉතින් මේ දෙන්නට වෙන වෙනම මූලාගයන් දෙන්න. එතකොට 16 කියන්නේ 4යි. 4යි මූල 5. 80 වෙනකොට දැන් මෙයාගේ අපි ආදේශ කරන්නයි තියෙන්නේ. x සමානයි 16යි ධන පූරින 4යි මූල 5 බෙදීම 4. ඉතින් වෙන වෙනම 4ෙන් බෙදන්න මේ පද දෙක x සමානයි 4 ධන පූරින මූල 5යි. හරි, එහෙනම් බලමු උතුර ටිකක් කොහොමද මේ හදන්නේ කියලා ගන්නේ. මූල 5 වෙනකොට අපිට දීපු වගේ ආදේශ කරගන්නවා 2.24. අර විදියටම ධන අවස්ථාවට එක උත්තරයකුයි ඍණ අවස්ථාවට තව උත්තරයකුයි අපි ගන්න ඕනේ. එහෙනම් අපි බලමු ධන අවස්ථාව උත්තරේ ලියනකොට මෙතන ඍණ අවස්ථාවේ ඍණ කොටස අමතක කරලා ලියන්න. එහෙනම් ධන 4යි ධන 2.24. මෙතන සුළු කරාම 6.24 අපිට ලැබෙනවා. සේ ඍණ අවස්ථාව ගන්නකොට අපි ධන කොටස අමතක කරන්න ඕනේ. එහෙනම් x සමානයි 4යි ඍණ 2.24. මේ දෙන සුළු කරහම් ඒ කියන්නේ 4.0.2 2.24 අඩු කරන්න ඕනේ. මේ දෙන අඩු කරහම් අපිට එනවා 1.76. ඒ කියන්නේ අපේ දෙවෙනි සමීකරණය විසඳුවම අපිට x වලට අගයන් දෙකක් ලැබෙනවා 6.24 1.76 කියලා. අපි එහෙනම් බලමු කොහොමද තුන්වෙනි සමීකරණය විසඳන්නේ කියලා. අපි එහෙනම් බලමු කොහොමද තුන්වෙනි සමීකරණය ABC අගයන් ආදේශ කරනවා කොහොමද මේක සිදු කරගන්නේ කියලා. x සමානයි ඍණ b වෙනුවට ඍණ 10 අපි ආදේශ කරනවා. ධන හෝ ඍණ ඍණ 10 වර්ගය ඍණ 4යි. a කියන්නේ 1යි, c කියන්නේ ඍණ 2යි. බෙදීම 2යි, a කියන්නේ 1යි. මේක විසඳමු අපි. x සමානයි ඍණයි ඍණයි ධන 10යි ධන හෝ ඍණ 10 වර්ගය 100යි. මෙයා ගියන් සුළු කරලා ඊට පස්සේ අපිට එනවා ඍණයි ඍණයි ධන 4වරක් 2 8යි. බෙදීම 2.
x සමානයි 10යි ධන හෝ ඍණ මෙදෙන සුළු කරාට පස්සේ 108යි බෙදීම 2. අර විදියමයි 108 අපි ලියා ගන්නවා මෙන්න අපිට දීපු මූලාගය ඇසුරේ. ඒ කියන්නේ 36 වරක් 3 තමයි අපිට 108 වෙන්නේ. වෙන වෙනම දෙන්නට මූලාගයන් අපි දෙනවා. 36 කියන්නේ 6යි 6 මූල 3. එහෙනම් අපි මෙතනට ආදේශ කරමු x සමානයි 10යි ධන හෝ ඍණ 6යි මූල 3යි බෙදීම 2. වෙන වෙනම මේ දෙන්නා දෙකෙන් බෙදන්න x සමානයි 5යි ධන හෝ ඍණ මූල 3යි මූල 3. ඊළඟට අපි මූලාගය ආදේශ කරමු 5යි ධන හෝ ඍණ 3 වැඩි කිරීම 1.73 x සමානයි 5යි ධන හෝ ඍණ මෙදෙන සුළු කරාම අපිට නම් 5.19. අපි ඊළඟට ධන අවස්ථාවට වෙනම ඍණ අවස්ථාවට වෙනම ලියනවා x සමානයි 5යි ධන 5.19 ධන අවස්ථාවට ලියද්දී ඍණ අවස්ථාව බලන්න නැතුව ලියන්නේ මෙදෙන සුළු කරාම 10.19 අපිට ලැබෙනවා. ළඟ ඍණ අවස්ථාවට x සමානයි 5 ඍණ 5.19. මේ දෙන්න ලකුණු දෙකක් නිසා අපි මේ දෙන්න අඩු කරනවා. එතකොට අපිට 0.19ක් කියනවා වැඩි එකේ ලකුණ ලැබෙනවා. එහෙනම් අපිට තුන්වෙනි සමීකරණය විසඳුවට පස්සේ x වලට අගයන් දෙකක් ලැබෙනවා. මේ වීඩියෝ එක බලව පස්සේ ආයෙත් තේරෙනවා ඇති කොහොමද සූත්‍ර භාවිතයෙන් සමීකරණ විසඳන්නේ කියලා. අපි අලුත් පාඩමකින් ඊළඟ දවසේ හමු. එහෙනම් මම අද සම්ගන්නවා.